ബംഗ്ലാദേശ് പ്രീമിയർ ലീഗ് തരംഗാവലിയെ അവസാന തരംഗയുടെ മുഹൂർത്തം കണ്ടാൽ കക്കുന്ന ഡാക്ക ഡൈനമൈക് കണ്ടാമേ നായകയാവുന്നു ഷക്കിബ് അൽ ഹസൻ ആബാദേക്കട്ട് ലക്കുണ ഏ കൊമില വിക്ടോറിയൻസ് കണ്ടാമ നിയോജന കരപ്പു ദിശ പേരായാവു പന്തുവാ തമി എങ്കിലി വെതിമനിസ മേ ആബാദിയത് എക്ക് ഷക്കിബ് കാലേക്കട്ട് ക്രിക്കറ്റ് ടൊലിൻ സമുഹരകന ഇന്ന് സിദ്ധവന കൊമുടത് പസുഗിയ നവസീലന്ത സഞ്ചാരയുടെ അത് ബംഗ്ലാദേശ് കണ്ടാമ നിയോജന കരമേൻ ഷക്കിബ് അൽ ഹസൻ മേ ആബാദി നിസാ ക്രീഡാ കറന്ന് അവസ്ഥാവ ലഭുനെ നെ ഇതിൻ തത്വ මෙහෙම තිබිලා මේ වෙනකොට ආරංචි වෙනවා IPL තරගාවලියට නැවතත් ෂකිබ් ක්‍රීඩා කරන්න සූදානම් කියලා. ඉතින් ආබාධයේ හොඳ අතටපත් වෙලා ෂකිබ් නැවතත් ක්‍රීඩා පිටියට එනවා කියන ආරංචිය IPL තරගාවලියත් එක්ක ක්‍රිකට් ලෝකයට මේ වෙනකොට ඇවිත් තියෙනවා. කොමුණත් මේ IPL තරගාවලියට ෂකිබ් ක්‍රීඩා කරන්න නම් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ පවත්වන යෝග්‍යතා පරීක්ෂණයෙන් ෂකිබ් අනිවාර්යෙන් සමත් විය යුතු වෙනවා. එහෙම නැත්නම් ෂකිබ්ට IPL තරගාවලියට ක්‍රීඩා කරන්න අවස්ථාවක් නොලැබෙන බව තමයි බංග්ලාදේශයේ ක්‍රිකට් ලෝකෝ වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම නවසීලන්තයේ පැවැත්වීම නියමිතව තිබූ අවසාන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන්න ෂකිබ් සූදානමින් හිටියත් බංග්ලාදේශ ක්‍රිකට් ලොක්කෝ ඔහුව ඒ තරගයට යොමු කරන්න එතරම් කැමති වුණේ නැහැ. ඒකට හේතු වෙලා තියෙන්නේ ෂකිබ් ලෝක කුසලාන තරගයට ක්‍රීඩකයෙක් විදිහට අත්‍යවශ්‍ය නිසා බංග්ලාදේශ කණ්ඩායමට ඔහු ආබාධ වලින් තොරව ආරක්ෂා කර ගැනීම ඔවුන්ගේ ඌමනාව වෙච්ච නිසා බංග්ලාදේශය නවසීලන්ත එක්ක තරග ඇදෙන අවසාන ටෙස්ට් තරගයේ තරග වැදීමට නියමිතව තිබූ අවසාන ටෙස්ට් තරගයට ෂකිබ් ඇතුළත් කරගන්න බංග්ලාදේශ ලොක්කෝ කටයුතු කරලා තිබුණේ නැහැ. කොමුණත් නවසීලන්තයේ වෙච්ච අවාසනාවන්ත වෙලිතැවීමක් එක්ක මේ තරගය පැවැත්වුනේ නැති නිසා තත්ත්වය එතරින් සමතේකට පත්වීමක් තමයි අපිට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ෂකිබ්ගේ සහභාගීත්වය සහභාගී වෙනවද නැද්ද කියන කාරණයක් එක්ක දැක ගන්නට තිබුණේ. එයා දැන් සති දෙකක විතර කාලෙක ඉඳන් පුහුණුවීම් වලට ඇවිල්ලා තියෙන්නේ. පන්දු යෑම වගේම ප්‍රතිකරණය ගැනත් ෂකිබ් අවධානය යොමු කරලා සිය පුහුණුවීම් කටයුතු කරලා තියෙනවා. මේ තත්ත්වයත් එක්ක බොහෝ විට ෂකිබ් IPL තරගාවලියට ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙනවා. හැබැයි කොහොම වුණත් අපේ පැත්තෙන් අපි උත්සාහ කරනවා ක්‍රීඩකින් ආරක්ෂා කරගන්න. ලෝක කුසලානයේදී අපිට අත්‍යවශ්‍යම ක්‍රීඩකෙක් තමයි ෂකිබ් අල් හසන් කියන්නේ. ඒ නිසා ඔහුව ආරක්ෂා කරගන්න අපි උපරිමයෙන් කැප වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අපේ සෑම ක්‍රීඩකෙක්ම ඉදිරි මාස දෙක තුළ ආබාධ වලින් ආරක්ෂා කරගෙන ලෝක කුසලානයට සූදානම් වෙන එක තමයි අපේ අරමුණ කියලා බංග්ලාදේශ ක්‍රිකට් බලධාරියෙක් වන අක්‍රම් ඛාන් වැඩිදුරටත් සඳහන් කළා. කොමාරි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සහ ක්‍රිකට් ලොක්කන්ගේ තීරණත් එක්ක අවසානයේ IPL තරගාවලිය නියෝජනය කරන්න ෂකිබ් අල් හසන්ට අවස්ථාවක් ලැබුණොත් අපිටත් බලා ගන්න පුළුවන්කම ලැබේවි. සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම නියෝජනය කරන විදේශ ක්‍රීඩකයා විදිහට ෂකිබ්ට IPL තරගාවලිය තුළ තමන්ගේ පන්දුවෙන් පිටින් වගේ පන්දු රැකීමෙන් වැඩපෙන්නමින් යම් දෙයක් කණ්ඩායමට එකතු කරන්න පුළුවන් වේද කියන කාරණේ අපිටත් ඉදිරියේදී IPL තරගාවලිය තුළදී බලන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ වෙනින් තොරතුරු ක්‍රිකට් ලංකා තුලින් අපි ඔබට කියන්න සූදානමින් ඉන්නවා මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග ඔබ තවමත් එකතු වෙලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරන්නත් ක්‍රිකට් වලට ආදරය කරන ඔබේ අහලෙකට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.